කොහොමද ඔයාලට? අද අපි ඇවිල්ලා තියෙන්නේ ලස්සනම ලස්සන පුළුම් බෝල වගේ දුවන පනින ලස්සනම ලස්සන බවු සෙට් එකක් එක කාලය ගත කරන්න තලවතුකඩ ලයිට් කැනල් ආයතනයට. ඉතින් එහෙම කිව්ව ගමන් ඔයාලා දන්නවා කවුරු ගැනද අපි මේ කතා කරන්නේ කියලා. අද අපි කතා කරන්නේ ෂිට්සු බවු ගැන. ඉතින් ෂිට්සු කියලා කියන්නේ ඇක්ටිව් ටොයි බ්‍රීඩ් එකක් වගේම මෙයාලගේ ලොง කෝට් එක නිසා මෙයාලගේ සෞඛ්‍ය ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේත් එක්කම කතා කරන්න ගොඩාක් අද තියෙන මේ ෂිට්සුල ගැන. ඉතින් අද අපේ Anything.lk වෙන්නේ ෂිට්සු වලින්. ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා එලයිට් කැනල් ආයතනයේ සුමිත් අය සහ ඉෂාරා අක්කයි අපේ උපේක්ෂා අක්කයි. ඉතින් අපිට මුලින්ම කියන්නකෝ සුමිත් අයියේ, මෙයාලගේ නම, වයස ඒ වගේම මෙයාලව කොහෙන්ද ඉම්පෝට් කරේ වගේ දේවල් ටික. මෙයා තමයි අපි ඉස්සල්ලාම ගෙනාවේ පැන්ඩෝරා. එයා රසියෙන් වලින් තමයි අපි ඉම්පෝට් කරේ. ඊළඟට මට එයාව කොසින් වල තමයි නෙල්සන් ගෙනාවේ. එයාත් රසියෙන් වලින් ගෙනාවේ. ඒකම බ්‍රීඩ් එකෙන් ගෙනාවේ අපි දෙන්නම. එතකොට මෙයාට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. මෙයාට අවුරුදු තුනක් වෙනවා. දැන් මේ දෙන්නගේ පපිස්ලා තුන් දෙනා තමයි මේ ඉන්නේ. දැන් මේගොල්ලට මාස තුනක් වෙනවා. හරි. ඉතින් ෂිට්සු කෙනෙක් ගෙදර ඇති කරන්න අමාරුයිද, ලේසියිද, මොන වගේ දේවල් ගැනද අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙයාලා හදද්දි? ඇත්තටම කිව්වොත් අමාරු නැහැ. එහෙම අමාරු නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මෙයාලා හදන්න අමාරුයි, මෙයාලා ගන්න එපා, මෙයාලා මේන්ටේන් කරන්න අමාරු, එහෙම නෑ. ඇත්තම කතාව කිව්වොත් මෙයාලට ඕනේ කාලය, වෙලා, කියන්නේ කාලය තියෙනවා නම් වෙලාව තියෙනවා නම් විතරක් මේගොල්ලෝ ගන්න. මේගොල්ලන්ට ගොඩාක් අවශ්‍ය කරන්නේ කාලය සහ වෙලාව. අනික කම්මැලි කට්ටිය ෂිට්සු ගන්න එපා. මොකද කම්මැලිකමෙන් ෂිට්සු පැටියෙක්ව හදන්න හරි අමාරුයි. ඒක නිසා කම්මැලි නැති, කාලය තියෙන, ඒගොල්ලෝ ඉන්න පුළුවන් කෙනෙක් තමයි මේගොල්ලෝ ගන්නවා නම් වඩාම සුදුසු. නැතුව හැදින්න අමාරුවක්, මේන්ටේන් කරන්න කිසිම අමාරුවක් නැහැ. ඔව්. ඉතින් අයියේ, මේ වගේ ෂිට්සු කෙනෙක් හරියටම අපි අඳුරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ඉන්නේ හරිම ෂිට්සු කෙනෙක් කියලා අපි කොහොමද මෙයාලගෙන් අඳුරගන්නේ මෙයාලගේ ශරීර ලක්ෂණ? ඔව්, ඒක මේකයි. හරිනම් ෂිට්සු පියෝ බ්‍රීඩ් දෙන්න ඕන. ලංකාවේ ගොඩක් වෙලාට ෂිට්සු ඔරිජිනල් කට්ටිය අඩුයි. ගොඩක් ඉන්නේ ටෙරිමිස් කට්ටිය තමයි ලංකාවේ ඉන්නේ. මමත් ඒකයි. දැන් මේ ඉස්සල්ලම් මම මේ පැන්ඩෝරාව ගෙනල්ලා මට යාර කොසින් දාන්න ලංකාවේ හරි මේල් කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සෙ තමයි මම යාව ඉම්පෝට් කරලා ගෙනාවේ මෙයාට කොසින් එක දාන්න. අර මේගොල්ලෝගේ හයිනම් නෝස් සමහර කට්ටියගේ මූණවල දිගයි. මේ නෝස් එක හරියට තියෙන්න ඕන මෙතන. ටොප් නෝට් එක හරියට තියෙන්න ඕන. එතකොට මේගොල්ලෝ දත් ටික හරියට තියෙන්න ඕන. සමහරයන්ගේ දත් පැනලා තියෙනවා. කකු ඉස්සරහට පැනලා තියෙනවා. අර ටොප් නෝට් එක හරියට තියෙන්න ඕන. අනික ෆේස් එකත් මේ වගේ තියෙන්න ඕන. ඔරිජිනල් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඒක තමයි. අනික මේ තව දෙයක් තියෙනවා මම කියන්න ඕනේ. ඔරිජිනල් පියෝ බ්‍රීඩ් ෂිට්සු කෙනෙක් කියලා, ඒ කියන්නේ හොඳට වැඩිච්ච සතෙක්, සාමාන්‍යයෙන් අඟල් 7 අඟල් 23 අතර උසකින් ඉන්න ඕනේ. උස ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඊට අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ඒක තමයි අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන් ඔරිජිනල් බ්‍රීඩ් එක, කියන්නේ මේ වගේ වැඩුණු සතෙකුගේ උස තියෙන්න ඕනේ ඒ ප්‍රමාණය. ඒ වගේම මේ වගේ ස්ට්‍රේට් හෙයා එක තියෙන්න ඕනේ මේගොල්ලොන්ගේ. එතකොට තව මේගොල්ලොන්ගේ බලන්න පුළුවන් මේගොල්ලොන්ගේ මේ ෆ්ලැට් ෆේස් එක. මේ ෆේස් එක මේ විදිහට ෆ්ලැට් තියෙන්න ඕනේ. මේක යටි ඇඳ ඉස්සරහට වෙන අපි කියන අන්ඩර් ෂොට් කියලා. අන්ඩර් ෂොට් වෙන්න බෑ. මේ විදිහට තියෙන්න ඕනේ. මේ විදිහට ෆ්ලැට් ෂෝට් ෆේස් තමයි හරිම ෂිට්සු කියන්නේ. මේන්න මේ වගේ කට්ටියට තමයි. ඉතින් මෙයාලා ලොง කෝඩ් බ්‍රීඩ් එකක්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ ලොง කෝඩ් එක මේන්ටේන් කරන්න ගොඩක් අපිට මේ කාලේ යොදවන්න වෙයි කියලා මම හිතනවා. මොකද මෙයාලා මෙච්චර ප්‍රසිද්ධියට පත් වෙන්න මෙයාලගේ මේ ලොง කෝඩ් එක තමයි බලපාන්නේ කියලා මම හිතනවා. ඉතින් කොහොමද හරියට මේ ලොง කෝඩ් එක මේන්ටේන් කරන්නේ? ඔව්, ලොง කෝඩ් මේගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම මේ කෝඩ් එක නිසා තමයි මේගොල්ලෝ ඇත්තටම මේගොල්ලෝ අනන්‍යතාවය තියෙන්නේ මේ කෝඩ් එකේ. මේ කෝඩ් එක මේ වගේ මේ ඇත්තටම මෙයා දැක් ගත්තොත් මලක් වගේනේ. ඔව්. මෙයා දුවනකොට නිකන් මල් පා වෙනවා වගේ. ඉතින් ඒ ලස්සන තියෙන්නේ මෙයාගේ මේ දිග හෙයා එකේ.
මේ හෙයා එක අඩුමතරමේ දවසට දෙපාරක්වත් පුළුවන් නම් බ්‍රෂ් කරලා පීරලා මේ වගේ හෙයා එකක් දාලා තියාගන්න ඕනේ. මොකද මේගොල්ලෝ හරිම ප්ලේෆුල්. මෙයාලා සෙල්ලම් කරන දැන් ඔයගොල්ලෝ දකින්න ඇති එක තැනක ඉන්නේ නැහැ. හැමතැනම දුවනවා මේගොල්ලෝ. එතකොට මෙයාලගේ මේ මේවා ඔක්කොම ගැට ගැහෙන්න පුළුවන්. අනිත් එක ප්‍රධානම දේ තමයි මෙයාලගේ මේ මේ බූල් ලස්සේ හැංගිලා තියෙන මෙයාලගේ මේ නියපොතු. මේවා බැවෙනවා. මේවා ට්‍රිම් කරන්න ඕනේ. මේවා ට්‍රිම් කරේ නැති වුණාම මෙයාලගේ මේ බූල් වල පැටලෙනවා මේවා. පැටලිලා තව ගැට ගැහෙනවා. එතකොට මේක අනිවාර්යෙන් ට්‍රිම් කරන්න ඕනේ. අපි අඩුමතරමේ මේ සති දෙකෙන් දෙකටවත් බලලා නේල් ට්‍රිම් කරන්න ඕනේ. එතකොට මේ කෝට් එක අඩුමතරමේ දවසට දෙපාරක්වත් පීරන්න ඕනේ. එතකොට මේගොල්ලෝ නාවන්න ඕනේ. මේගොල්ලෝ සතියට එක සැරයක්වත් මෙයාලව පොඩ නාවන්න ඕනේ. නාවලා මේගොල්ලෝ ෆ්‍රෙෂ් කරලා අනික මෙයාලගේ මේ මූණ එහෙම හොඳට බ්‍රෂ් කරලා. මොකද මෙයාලගේ ඔක්කොම මේගොල්ලගේ අනන්‍යතාවය මේගොල්ලගේ ලස්සන හැම දෙයක්ම තියෙන්නේ මෙන්න මේ ලස්සන කෝට් එකේ. මේක රැකගත්තේ නැත්තම් අපරාධ. හරි. ඉතින් මේ වගේ ලොง කෝඩ් බ්‍රීඩ් එකකට වැදගත්ම වෙන දේ තමයි ග්ලූමින් කියලා කියන්නේ. ඉතින් ග්ලූමින් ගැන කතා කරනවා අපේ උපේක්ෂක්කා. කියමු බලන්න කොහොමද මේගොල්ලන්ගේ ග්ලූමින් වෙන්නේ? ඇත්තටම දැන් මේගොල්ලෝ ලොง කෝඩ් බ්‍රීඩ් එකක් සීතලෙන් ආරක්ෂා වෙන්න තමයි ලොง කෝඩ් එකක් මේගොල්ලන්ට එන්නේ. කියන්නේ මේගොල්ලන්ගේ නිජ බිම වෙන්නේ පිටරට. ඒ කියන්නේ සීතල රටවල්. දැන් අපේ රටයි පිටරටවල් බැලුවාම සම්පූර්ණයෙන් දේශගුණේ වෙනස්නේ. එතකොට දේශගුණේ වෙනස් වෙද්දි මෙයාට සමහරට ස්කින් එකේ ප්‍රශ්නෙන්න පුළුවන්, රෑෂ් වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙච්ච ගොඩක් අය ඉන්නවා මල්ලඟට එනවා. ඒ කියන්නේ මේන්ටේනින් අඩු වුණාම ඒ කියන්නේ බ්‍රෂ් කරන්න වෙලාවක් නැහැ. එක්කෝ බ්‍රෂ් කරන්න දෙන්නේ නැහැ කියනවා. දෙන්නේ නැහැ මේගොල්ලෝ දඟලනවා, හපන්න හදනවා. ඒක අපි දැනගන්න චූටි කාලේ ඉඳන් ඒගොල්ලන්ට පුරුදු කරන්නේ, හුරු කරන්නේ ඒගොල්ලන්ට. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එන කට්ටිය කියනවා දැන් මේගොල්ලන්ගේ ලස්සනට මේ මූණේ මල් වගේ ඒ ටික තියෙන්න ඕනේ මේ මූණේ. ගොඩක් අය මල් ළඟට එන්නේ ටක් ගාලා ඇහැ වටේ ටික කපලා දාන්න කියලා. එහෙම ඇත්තටම කපන්න අවශ්‍යතාවයක් නැහැ. කැපුවොත් තමයි ඇහි යන්නේ. ඒ කපපු ටික තමයි ඇහි යන්නේ. කියන්නේ ડોක්ටර් කෙනෙක් කිව්වොත් ඇරෙන්න එහෙම කපන්න ඕනේ නැහැ මම නම් කියන්නේ. කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ ස්වභාවයෙන් පිටින් එක නේක එහෙම ඇහි යන්නේ කියලා තුවාල වෙනවා කියලා එහෙම එකක් නැහැ. කැපුවොත් තමයි ඒක වෙන්නේ. එතකොට අනිත් විශේෂ දේ තමයි මේගොල්ලන් අනිවාර්යයෙන්ම කන්ඩිෂන් කරන්න ඕනේ. කන්ඩිෂන් කරන්න ඕනේ. කන්ඩිෂන් කළා ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි ඔක්කොම කන්ඩිෂන් ටික වොෂ් කරලා දානවා. ඒක කරන්න එක් කරන්න එපා ඇත්තටම වැරදි ඒක. කන්ඩිෂන් කරලා එක වතුර පාරක්කින් වොෂ් කරලා ඇරියාම හොඳටම ඇති කන්ඩිෂන් එක ඇඟේ තියෙන්න ඕනේ ඇත්තටම මේගොල්ලන්ගේ. කියන්නේ අනිත් එක තමයි කියන්නේ ඔෆිස් යන අය හදන්න ආසාවෙන් ඉන්නවා මේගොල්ලන් හදන්න අමාරුද කියලා අහනවා. ඒක එහෙම අමාරුවක් නෑ ඇත්තටම. මෙහෙම ලොง කෝට් එකක් තියාගන්න ඕනේ කියලා අවශ්‍යතාවයක්වත් නෑ. මොකද අපේ රට සීතල නෑනේ. සීතල රටක් නෙමෙයි මේක. ඒ හින්දා කෝට් එක කියන්නේ අපිට ෂෝට් වෙන්න කැන් ට්‍රිම් කරන්න පුළුවන්. ෂෝට් කරලා තියාගන්න පුළුවන්. මේ වගේ ලොง කෝට් එකක් පවත්වාගෙන යන්න නම් අපිට මොනවා හරි විටමින්ස් වර්ග මෙයාලට ලබා දෙන්න ඕනේද? ඔව්. මෙහෙමයි. මෙයාලගේ දැන් මෙයා මං කිව්ව ඉස්සර කිව්ව වගේ මෙයාලගේ වටිනම දේ තමයි මේ කෝට් එක. අපි නම් සාමාන්‍යයෙන් මෙයාලගේ කෝට් එකට يعني මේ වගේ පොඩි පැටවුන්ට නම් අපි පොඩි කාලේ දෙනවා. මේකයි. හැම විටමින් අපි දෙන විටමින් කියලා හැමෝම දැන් දෙන්න යන්න එපා. ඒක කියන්න ඕනේ. දැන් අපි මෙයාලට දෙන්නේ ડોක්ටර් කෙනෙක්ගේ නිර්දේශයක් අනුව දෙන්න. මොකද මෙයාලගේ කෝට් එක නෙමේ තව ෂිට්සු කෙනෙක්ට තියෙන්නේ. ඒ ෂිට්සුගේ කෝට් එක නෙමේ තව කෙනෙක්ට තියෙන්නේ. ඒක නිසා හැමෝටම එකම විටමින් එක හරියන්නේ නැහැ. ඒක ડોක්ටර් ඔපිනියන් එකක් අනුව ඒක ලබා දෙන්න. අපි මෙයාලට දැනට දෙන්නේ මෙයාලට දෙනවා අපි ජූනියර් පේස්ට් එක සහ සැමන් ඔයිල්. සැමන් ඔයිල් කියලා තියෙනවා ෆිෂ් ඔයිල් එකක්. ඒක දෙනවා. මෙයාලට අපි දෙන්නේ සැමන් ඔයිල් එක විතරයි. මෙයාලට එහෙම මොනවද දෙන්නේ නැහැ. සැමන් ඔයිල් එක විතරයි දෙන්නේ. ඊට අමතරව කෑම වලින් තමයි සප්ලිමන්ට් යන්නේ. මෙයාට දෙන්නේ සැමන් ඔයිල්. මේ ලොකු දෙන්නටම දෙන්නේ නෙල්සන්ට සහ පැන්ඩෝරට දෙන්නේ සැමන් ඔයිල් එක. මේ නක්ෂිල්ර දෙන්නේ ජූනියර් පේස්ට් එකයි සැමන් ඔයිල් එකයි. ඒකත් දෙන්න තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව මත ලබා දෙන්න. එක එක්කිනාට වෙනස් වෙන්න පුළුවන්. ඩොග් ෆුඩ් එකක් දෙන එක මෙයාලගේ කෝට් එකට වගේම මෙයාලගේ සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් මේ ඩොග් ෆුඩ් එකක් කොහොමද අපි ලබා දෙන්නේ? දවසකට වේල් කීයක් ලබා දෙන්න ඕනිද කියලා අපි පොඩ්ඩක් කිව්වොතින් මේ බලාගෙන ඉන්න අපේ ෂිට්සු ඇති කරන යාළුවන්ටත් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔව්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඩොග් ෆුඩ් එකක් කියන්නේ ඩොග් ෆුඩ් වර්ග සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා ලංකාවේ. සාමාන්‍යයෙන් මම නම් යූස් කරන්නේ මොකද මං ડોක්ටර්ගෙන් ડોක්ටර් ලසන්ත තමයි මගේ වෙට් යාතාමට ගොඩක් හෙල්ප් කරන්නේ. මේගොල්ලොන්ගේ කෝඩ් එක ගැන මම ගොඩක් ස්තුති කරනවා යාට.
මේ සාමාන්‍යයෙන් මෙයාට දෙන්නේ අපි රොයල් කෙනල් එක තමයි දෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ සාමාන්‍ය කැටගරි 90 තියනවා දෙන්න. සාමාන්‍ය රොයල් කෙනල් එක තමයි මේගොල්ලෝ බත් දීලා බෑ. බත් දුන්නොත් මේගොල්ලෝ පේස් එක ගොඩක් වෙලාට මෙතන කාලා මෙතන සවුත්තු වෙනවා. මේගොල්ලෝ ලේසි ඩෝග් ෆුඩ් එකක් යූස් කරනවා නම් මේ සාමාන්‍ය ගොඩක් ලේසි මේගොල්ලොන්ට. ඩෝග් ෆුඩ් දැන් සාමාන්‍යයෙන් දවසර අපි දැන් මේ ලොකු කට්ටියට නම් සාමාන්‍යයෙන් තුන් පාරක් විතර දෙනවා. පොඩි කට්ටියට නම් පස් පාරක් විතර අපි දෙනවා. ඔව් ඒක අර ප්‍රමාණය අරුව මේ මේ මෙයාගේ බරේ 90 තමයි ඩෝග් ෆුඩ් එක යූස් කරන්න ඕන. ඒක එක ඩෝග් ෆුඩ් වල තියෙනවා ඒක කැටගරි එක ගහලා තියෙනවා. ඒ බර 90 ඔව් යූස් කරන්න තමයි තියෙන්නේ. මේ බ්‍රීඩ් එකට මොන වගේ ලෙඩ රෝගද වැඩිපුර හැදෙන්න අවදානමක් තියෙන්නේ? ඔව් ගොඩක් ලෙඩ රෝග කියන්නේ මේගොල්ලෝගේ ස්කින් ග්‍රෑෂ් එක තමයි ගොඩක් එන්න බලන්නේ. අනික මේගොල්ලෝ වතුරට ගොඩක් කැමති. සාමාන්‍යයෙන් අතල්ලා තිබ්බොත් එහෙම වතුර ගිහිල්ලා මෙතන වාඩි වෙනවා. වාඩුනාට පස්සේ මේ ස්කින් ග්‍රෑෂ් එක එන්න බලනවා. අනික අපිට ඩෝග් ෆුඩ් එකක් අර මම ඉස්සෙල්ලා කතා කරාගේ ඩෝග් ෆුඩ් එකක් දෙන එකේ මේගොල්ලෝගේ ෆේස් එකයි ඔක්කොම ආරක්ෂා වෙනවා. මේගොල්ලන්ට අනික බත් දුන්නම බත් කෑවට පස්සේ සාමාන්‍යයෙන් ටොයිලට් යන්න ගියාම අමාරු වෙනවා. අර ඒක නිසා ගොඩක් වෙලාවට අර ඩෝග් ෆුඩ් එකේ මේගොල්ලට ඕන කරන විටමින් ටිකයි ඔක්කොම මේගොල්ලට හම්බ වෙනවා. ඒක නිසා ටිකක් ගොඩක් වෙලාවට අනික මේගොල්ල දිනේට පණු බෙහෙත් දෙන්න ඕන. ඒක අපි කරන්න ඕන. අරක වැක්සින් එක අනිවාර්යෙන් පාව වැක්සින් එක ඩේට් එකට මේගොල්ල වැක්සින් ටික අනිවාර්යෙන් ඒ ඩේට් වලට විදින්න ඕන. එහෙම නැතුව ඉතින් අර අනික හොඳ බ්‍රීඩ් එකක් වෙන්නත් ඕන. නැත්නම් ගොඩක් අර මේ ලංකාවේ ගොඩක් ඇත්තන සික්සු මිස් කට්ටි ඉන්නේ. ඒතකොට ටෙරීලට මිස් කළා. එහෙම තමයි ගොඩක් ඉන්නේ. ඒතුළු ඉතින් සමහරවල් ලෙඩ වැඩි වෙනවා. එහෙම හරි බ්‍රීඩ් එකක් හරියට තෝරගත්තේ නැත්නම් මේ හරි එක්කෙනේ තෝරගත්තේ නැත්නම් අර ලෙඩ ප්‍රමාණය වැඩි වෙනවා. මේ වගේ බ්‍රීඩ් එකක් ගෙදර හදනකොට අපිට මොන වගේ මානසික සුවයක්ද මෙයාලගෙන් ලැබෙන්නේ? ඇත්තටම ගෙදර පෙට් කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක හරිම මනසට නිදහස් මානසික සුවයක්. කොහොමත් ගෙදර ඕනම පෙට් කෙනෙක් මෙයාලා විතරන්නේ මේ අපි මාළු ටැංකි එක මාළුවෙක් දිහා බලන් හිටියාත් එතකොට පාරේ ඉන්න මේ සුරතලෙක් වුණත් කවුරු ගත්තත් මෙයාලකින් අපිට පුදුම මානසික නිදහසක් මානසික සුවයක් තියෙන්නේ. මොකද අර අපිට දෙන අපි කොච්චර අපි දැන් මේ ඒකාකාරී ජීවිතේ අපි හරියට මහන්සි වෙනවනේ. අපි ඔළුවේ ප්‍රශ්න තියෙනවා. හැමදේම අපිට හරි ටෙන්ෂන් එකින්නේ අපි ඉන්නේ. ඒ එහෙම ඉන්න වෙලාවකට මෙයාල ඇවිල්ලා අපේ ඇඟේ දැවටිලා අපේ ඇඟේ නැගලා එහෙම හුරසල් දෙනකොට අර අපිට තියෙන ප්‍රශ්න ඇත්තටම අමතක වෙලා යනවා. ඒක මං හිතන්නේ මේ මෙයාල විතරන්නේ මේ ඕනම සුරතරේක හදන කෙනෙක්ට ඒ ෆීලිං එක ඇති කියලා මම හිතනවා. මොකද ඒක කියන්න හරි අමාරුයි. ඒක හරිම මේ පුදුම නිදහසක් දැනෙන්නේ මෙයාලත් එක්ක ඉන්නකොට. අපි ආපු වෙලාවෙ ඉඳලම මෙයාලගේ වැඩේ සෙල්ලම් කරන එකමයි. ෂිට්සු කියන්නේ ගොඩක් සෙල්ලමට බර ප්ලේෆුල් බ්‍රීඩ් එකක් කියලා ඒකින් ඔප්පු වෙනවා. ඉතින් සුමිත් අයියේ මෙයාලගේ ට්‍රේනින් ගැන කතා කළොත් ඔයා ඩොග් ට්‍රේනර් කෙනෙක් වශයෙන් මේ වගේ ප්ලේෆුල් බ්‍රීඩ් එකක් ට්‍රේන් කරන්න අමාරුයිද? සාමාන්‍යයෙන් මෙහෙමයි. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ට්‍රේන් කරන්න ඕන සාමාන්‍යයෙන් මාස 3ක් ඇතුළත තමයි අපි ට්‍රේනින් එක පටන් ගන්න ඕන. අනික මේගොල්ලොන්ට දැන් ස්ට්‍රේන් කරනවා කියන්නේ මේගොල්ලෝ පොඩි කාලේ ඉඳලා අනික මේ හොඳ බ්‍රී ඒ කියන්නේ ෆියෝ බීඩ් එකකුත් එන්න ඕන ට්‍රේන් කරන්න. මොකද අර මේගොල්ලෝ අම්මා තාත්තා හැදෙන දිහා ළමයි හැදෙනවා වගේ මේගොල්ලොගෙත් එහෙමයි. මේගොල්ලෝ බ්ලඩ් ලයින් හොඳ වෙන්න ඕන අපි ඒ හතෙක්ව ට්‍රේන් කරන්න. එයා කියන දේ මනසින් අහනවාද කියලා බලන්න ඕන ඉස්සල්ලාම. නැතුව සමහර අය හැමෝම ට්‍රේන් කරන්න අමාරුයි ඇත්තටම. අනික පොඩි බ්‍රීඩ් ටිකක් ගොඩක් අමාරුයි. අනික මේගොල්ලෝ ට්‍රේන් කරනකොට අනිවාර්යෙන් ගොඩක් කට්ටිය ඇත්තටම දෙයක් කියන්න ඕන. ඩොග් ෂෝල්ට ලංකාවේ ක්ලබ් දෙකක් තියෙනවා. CKC KSL කියලා ක්ලබ් දෙකම තියෙනවා. ගොඩාක් මිනිස්සු දන්නේ නැතුව ෂෝල්ට මේගොල්ලෝ හානස් දාන් එනවා. මේ හානස් එක ෂෝල්ට දෙන්නේ නැහැ දාන්න. මේගොල්ලෝ තියෙනවා වෙනම ලීස් එකක් චෝකරයක් එක්ක වගේ ඉන්නේ. ඒක දාලා තමයි මේගොල්ලෝ ට්‍රේන් කරන්න ඕන. මේගොල්ලෝ ඉතින් ට්‍රේන් කරනවා කියන්නේ මේගොල්ලෝ ඉස්සලම ඇවිත් ගන්න ඕන. මේගොල්ලෝ පොඩි කාලේම මේක දාලා පුරුදු කරන්න ඕන. නැත්තම් මේගොල්ලෝ ඒක දාලා මේගොල්ලෝ ට්‍රේන් කරයි ඇවිත් ගන්න බෑ. මේගොල්ලෝ එකතන ඉඳා ගන්නවා. අර මාස 3 ඉඳලා පොඩ පොඩ ඒක දාලා මේගොල්ලන්ට ප්‍රැක්ටිස් කරවන්න ඕන. සාමාන්‍යයෙන් මේගොල්ලෝ එහෙම ට්‍රේන් කරන්න අමාරුවක් නැහැ. ඇත්තටම මේගොල්ලෝ ලේසි කරන්න. මේගොල්ලෝ කියන්නේ මුලින් ඉඳලා මාස 3 ඉඳලා අපි ට්‍රේනින් එක පටන් ගත්තා නම් මේගොල්ලෝ ට්‍රේන් කරන්න ලේසි. මේගොල්ලෝ ඇත්තටම ලේසි ට්‍රේන් කරන්න. එහෙම අමාරුවක් නැහැ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙච්ච සුරතලුන්ගේ ට්‍රෝෆීස් සහ මෙඩල්ස් තමයි මෙතන තියෙන්නේ. අක්ක කියන්නකෝ මේගොල්ලෝ මොන වගේ ඉවෙන්ට්ස්ද වින් කරලා තියෙන්නේ කියලා. අපි මෙයානම් මේ ලංකාවේ එක ෂෝ එකයි සහභාගී වුණේ සිලෝන් කේර් ක්ලබ් එකේ මේ ෂෝ එක. ඒකේ 2023 ෂෝ එක පෙබ්‍රවාරි මාසේ තිබ්බ. ඒකේ මෙයා මේ මෙයාගේ බ්‍රීඩ් එකෙන් ගෲප් එකෙන් ෆස්ට් ප්ලේස්. මේ තියෙන්නේ මෙයාගේ CKC ෂෝ එකේ ටික. අනිතික මෙයා අපි ඉම්පෝට් කරේ රෂියන් වලින්. රෂියාවේ ෂෝ වින් කරපුවා තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා ඇවිල්ලා රෂියාවේ ජූනියර් චැම්පියන් රෂියන් ජූනියර් චැම්පියන් ටයිටල් එකත් එක්ක තමයි අපි මේව ලංකාවට අරගෙන ආවේ.
මෙයා විතරයි ලංකාවේ ඉම්පෝට් ජූනියර් චැම්පියන් කෙනෙක් ඉන්නේ. මෙයා විතරයි දැන් ලංකාවේ. ලංකාවේ ඉන්නේ මෙයා තමයි. එතකොට අපේ පැන්ඩෝරා ගත්තොත් එයා ලංකාවේ ෂෝස් එයා ආපු දවසේ නම් ගියේ 2022 ඉඳලා එයා ෂෝස් වලට ගියේ ලංකාවේ. එතකොට එයා සහභාගී වෙච්ච පළවෙනි ෂෝ එක තමයි 7th FCN ෂෝ අපේ කැනල් ඇසෝෂියේෂන් ඔෆ් ලංකා එකේ. ඒකේ එයාට හම්බුණා best puppy in class, best of breed, best puppy in show. I 99th CAC show එක Kennel Association of Lanka අපේ club එකේ. ඒකේ best puppy in class, best of breed, best in group හම්බුණා. එතකොට ආයිමත් 8th FCI show ඒකේ Kennel Association of Lanka අපේ KSR club එකේ. ඒකේ අපිට හම්බුණා best puppy in class, best puppy in group, third best in show හම්බුණා. එතකොට ආයෙත් හම්බුණා අපිට 100 CAC show එකේ best puppy in class, best puppy in group, second best puppy in show, second best in show හම්බුණා. එතකොට 101 show එකේ හම්බුණා ඒත් අපේ Kennel Association of Lanka අපේ KSR club එකේ best of breed, best in group, second best puppy in show. Second best puppy in show දෙපාරක් හම්බෙලා තියෙනවා. Third best puppy in show එකපාරක් හම්බෙලා තියෙනවා. එතකොට අපි සිලෝන් කෙනෙල් ක්ලබ් එකේ සවුත්න් චැම්පියන්ෂිප් ඩොග් ෂෝ එකේ බෙස් පපීන් ක්ලාස්, බෙස් පපීන් රීට්, බෙස් පපීන් ගරුප් ඒ කැටගරි තුනම හම්බ වෙලා තියෙනවා. එතකොට 125th CKC ඕල් බ්‍රීඩ් චැම්පියන්ෂිප් ඩොග් ෂෝ එකේ බෙස් පපීන් ක්ලාස්, බෙස් පපීන් රීට්, බෙස් පපීන් ගරුප්, බෙස් පපි ෂිත්සු කියන ටයිටල් ටික ඔක්කොම පින් කරලා තියෙනවා. මෙයා තමයි ලංකාවේ මෙච්චර කප් මෙඩල් ගොඩක් තියෙන එකම ෂිත්සු. ඉතින් අවසාන වශයෙන් ෂිත්සු ඇති කරන මේ වැඩසටහන බලන් ඉන්න අපේ යාළුවන්ට එලයිට් කැනල් ආයතනය හා සම්බන්ධ වුණොතින් මොන වගේ සේවාවන්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් ඇත්තටම ඕන වෙලාවක මගේ කතා කරන්න පුළුවන් මාව ගොඩක් කට්ටිය SB එකේ දන්නවා. සුමිත් ඉන්දි කිව්වම මේ සාමාන්‍යයෙන් පපි කෙනෙක් තෝරගන්න ගියම මට ගොඩක් කට්ටිය කතා කරන අයියා වල තැන ඉන්න කොහොමද කින්ද මන්ද කියලා මට කතා කරනවා. අනික මේ මට කතා කරොත් එ මං ඕනක් කෙනෙක්ට හොඳ පපි කෙනෙක් ගන්න හෙල්ප් කරනවා. අනික දැන් මාගාව ඉන්නවා සික්සු මෙයාත් ඉන්නවා. මෙයා නෙල්සන් කිව්වා මුළු ලංකාවම බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. පැන්ඩෝරා කිව්වා මුළු ලංකාවම බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. මේ ස්ටඩ් වලට අපේ නෙල්සන් ඉන්නවා. අනික පපිස්ලත් ඉන්නවා ඩබල් සයිස් ලීටර්ස් ඕනනම් ගන්න පුළුවන්. මේ ඉන්නේ ෆීමේල් කෙනෙක්. මේ ඉන්නේ මෙයාත් ෆීමේල් අරයා මේල්. මේ 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 තුන් මේ තුන් දෙනා ඇවිල්ලා පැන්ඩෝරාගේ නෙල්සන්ගේ ලිටර් එකක්. අනික මෙයා ලංකා ලිටර්ස් අනිවා ගොඩක් දැන් ලංකාවේ දැන් සාම ලිටර්ස් මෙයාගේ කොසින් එක දාලා තිනලා 20ක් 25ක් විතර අපි ලංකාවේ ගෙනාට පස්සේ මෙයා කොසින් දාලා තියෙනවා. ඒ තැන්වල ලිටර්ස් ඉන්නවා ඔක්කොම දීලා තියෙන්නේ. මගතා ලැබඩෝ ඉන්නවා, කානෙකෝසෝ ඉන්නවා. මේ එහෙම මොනාරි ඕන දෙයක් ප්‍රශ්නයක් අනේ ට්‍රේන් කරවනවා. ඕන බල්ලෙක්ව ට්‍රේන් කරන්න පුළුවන්. මේ අනික ලීස් ගන්න ඕන නම් මේකට සෝල්ට දාන්න ලීස් එහෙම මාගාව තියෙන සෝල් ලීස් එහෙම මේ වගේ ඕන දෙයක් මට කතා කරන්න මම ඒකට හෙල්ප් එකක දෙනවා අනිවාර්යෙන්. හොඳයි. ඉතින් ෂිට්ස් ඇති කරන ඔයාලා වෙනුවෙන් අපි ගොඩක් කරුණු අරගෙන ආවා කියලා හිතනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ලයිට් කැනල් ආයතනයේ ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාගේ කටයුතු ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයත් සිචු වලට ආසයි නම් වගේම ඔයත් සුරතල් සතුන් නැති කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ සුරතල් සතුන් ගැන තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. අදට ගිහින් එන්න. Anything.lk